නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. MD Computers Sri Lanka's number 1 computer solution. මෙදසනේ රටේ වැඩිපුරම කතාවෙන සිද්ධියක් තමයි හිමුණකා ප්‍රේමචන්ද්‍ර අවුරුදු 3ක් බරපතල වැඩි සහිතව සිරගත වෙච්ච එක. ඉතින් කොමර දේශපාලනයේ පෙළින් කාලේ තනත්‍යක් වෙච්ච හිමුණකා ප්‍රේමචන්ද්‍ර ගොඩක් කාලයකට කාන්තාවන්ගේ ඇතින් වෙනුවෙන් පෙළින් කරපු චරිතයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ සිද්ධිය මාධ්‍යවල ලීක් වෙච්චලා වෙන න්යා කියලා තිබුණ මේක වෙන කෙනෙකුට කරන්න ගිය උදව්වක්ය. ඒකට එයයි කිසිම සම්බන්ධයක් නැහැ. එයාගේ ආරක්ෂකව තමයි මේ දේ කරලා තින්නේ කියලා. විතර නඩුවේ දැන් ඉන්නේ නඩුවට අදාළ පිරිමි ළමයි අත්තර දෙනාම වැරද්ද පිළිගත්තා. මටත් පිළිගන්නේ කිව්වා. මම කිව්වා මට පිළිගන්න බෑ කියලා. මොකද මට උමනාව තියෙන්නේ නඩුව ඉවර කරලා එක්කෝ නිදහස් කර නිදහස් කරයි, එහෙම නැත්නම් වැරද්ද තියෙනවා මට දඬුවම් කරයි. මොකද මම දේශපාලඥවරියක්, මට බොරුවට අරගොල්ලන් මේ දැන් ඔක ඇත්තටම එක්චරා මෙතන චැනල් එක තියෙනවා. ඔබ මෙහෙම කල්පනා, මම මේ නඩුව පිළිබඳ ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මට අයිති වාහනයකින් පුද්ගලයන් පිරිසක් තවත් පුද්ගලෙක් කරන් යනවා. මම එතන ඇත්තෙත් නැහැ. මම ඒ CCTV වල මුකුත් ඇත්තෙත් නැහැ. හැබැයි එක්තරා මාධ්‍යයක් විසින් ඔවුන්ට මාතික පෞද්ගලික ප්‍රශ්නයක් මේක පැය 24න් පෙන්නලා රටේ මිනිස්සු අතර මතයක් හදලා ඇයි හිරුණිකාව අත්අඩංගු ගන්න නැත්තේ කියලා අහනවා. ඒතකොට පොලිසිය කියනවා අත්අඩංගුවට ගැනීම තරම් ප්‍රමාණවත් සාක්ෂි නැහැ කියලා. ඒ නිසා පොලිසියට ඒ මේව කියන ඒ දවස්වල එක එක්කෙනා දම්බලා පොලිසියට පුළුවන් තරමක් දොස් කිව්වා. අන්තර පොලිසිය කරගන්න යන ඇතිකමට ගත්තමාව අරගෙන දවසින් මට ඇප දුන්නා. ඒකට හේතුව තමයි මාව රඳවා ගැනීමට හේතුවක් නැහැ. ඇයි ඉතින් මම එතන ඇත්තෙත් නැත්තම් දේශපාලන බලය අනිශ්‍ය ලෙස පාවිච්චි කරන්න තියෙනවා සහ පුද්ගල පැහැරගැනීම සහ පුද්ගල බියද්දීම් කියන වරදවා දෙකම කරලා තියෙනවා කියලා. ඉතින් කුමරිය වෙලිකට බන්දනාගාර ගත කරපු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ සවස්ව කාන්තාවන්සේ R8 රතුවත් කරලා තියෙනවා. කුමරි ඉතිරි වසර 3ම ඇයට අනිස්සිරකාරියන්ට වගේම සුදු ඇඳුමකින් තමයි ඉන්න වෙන්නේ. කොහොමත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නීතිඥයන් කියන්නේ සඳ වේ පිළිබඳ අභියාචනාවක් කිරිපත් කරනවා කියලා. ඒගොල්ලෝ බොහෝ විට හිරුණිකාගේ දැනට ඉන්න ළමයි 3 දෙනා කියන ප්‍රශ්නේ මුනිසිපාලක තත්ත්වයේ පෙන්නලා දඬුවම ලිහිල් කරගන්න හරි අත්‍යවශ්‍ය සියලු දඬුවම් ලබා ගන්න හරි උත්සාහ කරයි. කොහොමරත් ඔබ දන්නවා හිරුමාති ජාලේ රෙඩෝසුන්වත් එක්ක හිරුණිකායි තියෙන ඇරිස්සේ මොකක්ද කියලා. ඒ වගේ වර්තමාන දේශපාලන කරලින් ඉතා ප්‍රබල චරිතයක් විදිහට විශේෂ කාන්තාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි තත්ත්වෙත් එක්ක ඇයට ආයි එලීට වෙන කරන ලේසි වෙන එකක් නෑ වගේ අපිට පේන්නේ. ඒ වගේම සමාජ ජන බලවේගයේ පැත්තෙන් ඇයට කරන්න තියෙන උදව් කොහේ විදිහට කරයිද කියලා අපිට තාම කියාගන්න බෑ. නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. MD Computers Sri Lanka's number 1 computer solution.